සංගීතෙත් එක්ක එකතු වෙලා ඉන්න ඔයා මේ වෙනකොටත් හොඳාකාරවම දන්නවා. අසේනි මේ දවස්වල ඉන්නේ කියාගන්න බැරි දුකකින්. ඇත්තටම මේ වෙලාවේ අසේනිත් එක්ක සීයා ඒ වගේම සක්කුණින් එක ගොඩක් වටිනවා. ඉතින් අඩුම තරමේ තමන්ගේ හිතේ තියෙන දුක කියන්න හරි මේ කට්ටියගේ සහයෝගය ලැබෙනකොට අසේනිගේ ජීවිතේ ඉදිරි කාලය ගෙවා ගන්න පහසුවක් වෙනවා. ඉතින් දැන් අපි දන්නවා අසේනි කොයිතරම් මහීට කෝල් කරත් මැසේජ් කරත් ඒ කිසිම දෙයකට උත්තරයක් දෙන්න මහී ලෑස්ති නැහැ. ඉතින් මහීගේ හිත ඒ තරම්ම රිදිලා තියෙන්නේ. මහි ඒ තරම්ම ගොඩක් බය වෙලා ඉන්නේ. තමන්ට අසේනි නැති වෙයි කියන බය දවසෙන් දවස වැඩි වෙනවා. ඉතින් ඒ වැඩිවීමත් එක්ක අසේනි නැති වුණොත් දවසක තමන්ට ඒ දුක දරා ගන්න බැරි නිසා දැම්ම ඉඳන් ඒ දුක දරා ගන්න මහි පුරුදු වෙන්න මේ වගේ තීරණයක් අරගත්ත වෙන්න පුළුවන්. නමුත් මහි මේ තීරණය ගත්ත එක සම්පූර්ණ වැරදි. මොකද අසේනිට තමන්ගේ තාත්තට කල්පනලා පැත්ත කට්ටියට මේ හැමෝටම මුණ දෙන්න වෙනවා. එතකොට එයාට ශක්තිය අහිමි වෙලා තියෙන්නේ මේ වෙනකොට. ඉතින් එතකොට මහීලගේ අසේනිගේ හතුරන්ට පහසුවක් වෙනවා සටන් කරන්න. ඉතින් අසේනි පරාජිත වෙන්නත් පුළුවන්. හැබැයි මේ හැමදේමත් එක්ක තවත් කාරණාවක් සිද්ධ වුණා. අපි දැක්ක කතාවේ අවසානයට අසේනි එනවා. ඒ එන්නේ මහීව බලන්න. හැබැයි ඉතින් වැඩේ කියන්නේ ඒ වෙනකොටත් මහී ගෙදරින් ගිහිල්ලා. ඉතින් මහී යන්නේ වෙන කොහෙටවත් නෙවෙයි රංජන අයියගේ බෝඩිමට. ඉතින් ඇත්තටම ස්ටුඩියෝ එකේ නවතින තමයි දැන් ඔය මහී හදන්නේ. ඉතින් මහීට ඕනේ අසේන්ට මූණ නොදී අසේනට තමන්ගේ ඈත් වෙන්න උදව් කරන්න. ඉතින් මහී දන්නවා දිගින් දිගටම තමන්ගේ අසේනිගේ ආදරේ තිබුණොත් අසේනි දුක් විඳිනවා, ඒ වගේම තමනුත් දුක් විඳිනවා. ඉතින් මේ දුක දෙන්නටම බර වැඩි. ඉතින් ඒ දුක අවසන් කරන්නයි මහී මේ පෙරමුණ අරගෙන තියෙන්නේ. හැබැයි ඉතින් මහීටත් අසේනිටත් ඒ සම්බන්ධකම නවත්තන එක හිතන තරම් පහසුවක් නෙවෙයි. ඒ නිසා තමයි මේ වෙලාවේ අසේනි මහී ගොඩක් විඳවන්නේ. ඉතින් වටේ ඉන්න කට්ටිය විශේෂයෙන්ම මහීගේ අක්කා මහීගේ නංගි මේ කට්ටිය හොඳටම දන්නෝ රංජන අය ඇතුළුව අසේන්ටවත් මහීටවත් මේ සම්බන්ධකම නවත්වන්න බැහැ කියන කතාව. හැබැයි ඉතින් මොන දේ වුණත් මේ වෙලාවේ අසේනි මහීගේ ගෙදර එනකොට ඉන්නේ සෙනුරි. ඉතින් සෙනුරිට අසේනිගේ දුක බලාගෙන ඉන්න බැරිම තැන රංජන් අයියගේ බෝඩිමට අසේනිත් එක්ක එවි. ඉතින් මහී කොච්චර හැංගෙන්න උත්සාහ කරත් රංජන් අයියගේ බෝඩිමේදී රංජන් අය වුණත් ඉඩක් ලබා දේවි අසේනිත් එක්ක කතා කරන්න. ඉතින් ඇත්තට මෙතනදිත් මහී අසේනිට තර්ජනය කරාවි තමන මොන ගැහෙන්න එපා කියලා. නැවතත් එහෙම ආවොත් එහෙම රංජන අය ගෙදරෙනොත් තමන් යන්නම යනවා කියලා මහී කියාවි. ඉතින් අසේනි එතනදි ගොඩක් බය වේවි. මොකද මහීට කරදරයක් වෙනවට ගොඩක් ඈතකට යනවට අසේනි කැමති නැති නිසා.